අපි දැන් කතා කරන්න යන්නේ බොහොම වටිනා ලස්සන සුන්දර ගලක් වෙන තෝරමල්ලි ගැන. තෝරමල්ලි වල සියලුම වර්ගයන්ගෙන් වර්ණ සහිතව ගල් පිහිටනවා. ඒකේ ඉස්සල්ලාම අපි වර්ගීකරණයක් කරනවා. මෙන්න මෙතන තියෙනවා ඇලබයිට් කියලා. ඇලබයිට් කියන එකේ වර්ණ තමයි මේ තියෙන්නේ. මේ වර්ග ටික ඔක්කොම වැටෙන්නේ ඇලබයිට් කියන කාණ්ඩයට. ලිඩිකොයිටයිට් කියන කාණ්ඩයට වැටෙනවා මේ බයිකල පාට කීපයක් තියෙන එකකට වඩා තනි ගලේ තියෙන වෝටර්මෙලන් කියන වර්ගයත් එක්ක ඔලිව් පාට. එතකොට ක්‍රෝම් කොළපාටයි ගෝල්ඩන් පාටයි තියෙන ඒවා වැටෙනවා ඩ්‍රවයිට් කියන වර්ගයට. ඩ්‍රවයිට් කියන ගෲප් එකට. කළු පාට ඒවා ෂෝල් කියන වර්ගයට වැටෙනවා. ලංකාවේ තියෙන කළු පාට බහුලව. මේකේ ලයිට් එකකට බැලුවාම ඇතුළේ නිකන් පැණි පාට වගේ පේන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැලුවාම ගල කළු. එතකොට මේ තියෙන විශේෂත් ගල මේක ටෝමලින් නෙවෙයි හැබැයි ක්වාට්ස් ගලක් පලිඟු පවුලේ ගලක්. මේක ඇතුලේ මේ පලිඟු ගලේ ඇතුලේ අපද්‍රව්‍ය හැටියට ටෝමලින් ස්පටික නිර්මාණය වෙලා. ඒ නිසා අපි කියනවා මේක ටෝමිලේටඩ් ක්වාට්ස් කියලා. මේ තියෙන තවත් ගලක් ඒ වගේ. මේක අපි ක්වාට්ස් පාඩමේදී මේක අපි වෙනම කතා කරනවා. මේක ටෝමලින් වලට අයිති නෑ. නමුත් ටෝමලින් ස්පටික ඇතුලේ අපද්‍රව්‍ය ලෙස තියෙන නිසා එහෙම කියනවා. එතකොට ප්‍රධාන වර්ග ටික ඇලබයිට් ලිඩිකොයිටයිට් ඩ්‍රයිවයිට් ෂෝල් කියලා හතරකට බෙදන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා රසායනික සූත්‍රයේ සෝඩියම් පොටෑසියම් කැල්සියම් ලිතියම් ඇලුමිනියම් අයන් බෝරෝන් ඔක්සිජන් සිලිකන් හයිඩ්‍රජන් මෙන්න මේ මූලද්‍රව්‍ය මෙන්න මේ අනුපාතයට හැදිලා මේක තමයි රසායනික සූත්‍රය. බෝරෝ සිලිකේට් ඛනිජයක්. මේ ඛනිජය බෝරෝ සිලිකේට් ඛනිජයක්. එතකොට විශේෂම දෙයක් තියෙනවා ටෝමලින් වල තියෙනවා රෆ් ගලේ පහලට ඉරි. සමහර ගල්ල දැන් කොරන්ඩම් වල හරහට ඉරි තිනවා ගලේ සී ඇක්සිස් එක හරහට සී ඇක්සිස් එක දිශාවට දික්කතට ඉරි තිනවා. එතකොට තව එකක් තමයි ටෝමලින් රත් කළාම ඒකට විද්‍යුත් ආරෝපණ ලැබෙනවා. ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එකක් හම් වෙනවා ටෝමලින් ගල පොඩ්ඩක් රත් කළාම. ඒකට ඉතා කුඩා ද්‍රව්‍ය ඇද ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර තෝරමල්ලි ඉතාම වර්ණවත් මැණික් විශේෂයක්. සියලුම පාටවලින් ලැබෙනවා. රෝස රතු කොළ නිල් හා බහුවර්ණ ගල් බොහෝ සෙයින් ලැබෙනවා. විද්‍යාත්මකව තෝරමල්ලි කියන්නේ එක ඛනිජයක් නෙවෙයි. ඒවායේ භෞතික හා රසායනික ලක්ෂණ අනුව වර්ගීකරණය වෙච්ච සමූහයක් ගෲප් එකක්. එතකොට ඇලබයිට් ෂෝල් ඩ්‍රවයිට් ලිඩිකොයිටයිට් කියලා ප්‍රධාන හතරක් අපි දැන් එහා පැත්තේ කලින් එකේදී කතා කළා. මෙතන තියෙන වර්ණවල ටික හાર્ඩ්නස් එක හත හතම අතර ක්‍රින්ච් වලට වඩා අඩුයි. ක්‍රිස්ටල් සිස්ටම් එක හෙක්සගනල්. ඒ කියන්නේ ෂඩස්රාකාර ක්‍රිස්ටල් හැදෙන්නේ. ආරයි එක මේ විශිෂ්ට ගුරුත්වය මේ ට්‍රාන්ස්පරන්සි එක ට්‍රාන්ස්පරන්ට් ඉඳලා එහා මෙහා නොපෙනෙන මට්ටමටම තියෙනවා. ඩබල් රිෆ්‍රැක්ෂන් එක. ඒ කියන්නේ වාක්කුවක් තියෙනවා මේ ගලේ. වාක්කුව තියෙනවා. ලස්ටර් එක වීදුරු වගේ. ක්ලියවේජ් එකක් නැහැ. නොපැහැදිලි ක්ලියවේජ් එකක් නැහැ. එතකොට මෙතන නැවත වරක් ගෲප් කරලා තියෙනවා. මෙන්න ඇලබයිට් මෙතන. මෙතන ඉඳලා මෙතනටම තියෙන ඇලබයිට් වල වර්ණ. ඒකේ නූල පිහිටපු වර්ණය කැට්සයිටෝමලින් කියනවා. එතකොට මෙතන තියෙනවා ටර්මිනේටඩ් ක්වාට්ස් කලින් කතා කරපු මේ වර්ග ටික මේ පාට ටික ඩ්‍රවයිට් ගලයට වැටෙනවා. මෙන්න මේ ගෲප් එක වැටෙනවා. මේක ට්‍රයිකලර් මේක බයිකලර් පාට දෙකයි බ්ලූ ග්‍රේ මේ තියෙන වර්ණ ටික මේවා බයිකලර් ට්‍රයිකලර් ඒකත් වැටෙන්නේ ලිඩිකොයිටයිට් වලට. මෙන්න මෙතන තියෙනවා අනිත් වර්ණ ටික. ෂෝල් කියන්නේ මෙන්න මේක අලු පාටයි කළු පාටයි. රයිට්. දැන් අපි ඊළඟ පාඩමට යමු. ඊළඟ කොටසට යමු. මෙන්න ඩ්‍රවයිට් ස්පටිකයක් මෙන්න වෝටර්මෙලන් මෙලන් ගෙඩිය කැපුවා වගේ හර දික්කතර තේන ඉරි පේනවද? මේ ස්පටික ඇලබයිට් ස්කෝල් කියන එක ෂෝල් කියන එක මේ තියෙන. ලංකාවේ ගොඩක් හම් වෙනවා මේ කළු පාට දික්කතරට ඉරි තිනවා. මේ ලෙඩිකොයිටයිට් කියන එක මේ බයිකලර් පාට දෙකයි පාරයිබා ගොඩක් මිලාදිකයි. සයිබරයිට් දම් පාට වර්ගයේ. රුබෙලයිට් රූබි ලයික් හිඳ රූබි ලයික් හිඳ රුබේ රූබි වගේ හිඳ රුබෙලයිට් කියනවා. ඉන්ඩිකොලයිට්. එතකොට මීට අමතරව මෙන්න ටෝමලින් වල පාට ලැබෙන ලෝහ අණුව මැංගනීස් අපද්‍රව්‍ය හැටියට අන්තර්ගත වුණාම රතු පාට ලැබෙනවා. අයනුයි ක්‍රෝමියමුයි අපද්‍රව්‍ය හැටියට හැදුනහම කොළ පාට හැදෙනවා. යකඩ විතරක් ආවහම නිල් පාට හැදෙනවා. සමහරට වැනේඩියම් අල්ප මාත්‍රණේ විලා තියෙන්න පුළුවන් ඒ ලැබෙන වර්ණ අණුව. එතකොට ඇලබයිට් සියලුම වර්ණන්ගෙන් ලැබුණට වෙනකොලේ කොළපාට වර්ගය තමයි විශේෂයෙන් මේ නමින් හඳුන්වන්නේ ඇලබයිට් කියන කණිජයට. අනික් වර්ග වලට වෙනකොලේ ඒකටම විශේෂිත වෙච්ච සම්ප්‍රදායක නම් තියෙනවා. රතු හරි රෝස හරි වර්ග වලට රුබෙලයිට් කියනවා. රූබි මෙම් රතු කියන අර්ථය. නිල් වර්ගයට ඉන්ඩිකොලයිට් කියනවා.
කොළහ රතු මිශ්‍ර වර්ගයට වෝටර් මෙලන් කියනවා. මෙන්න ප්‍රධාන ඒකටම ආවේනික වූ නන් තුනක් එනවා. වර්ණත් එක්ක අඳුරගන්න. එතකොට තෝරමල්ලි වල ක්ලැරිටි එක ටයිප් 1, ටයිප් 2, ටයිප් 3 කියලායි ග්‍රේඩ් වෙන්නේ. තෝරමල්ලි සදා ටයිප් 1 කියන්නේ ගල දිහා බැලුවම PVS එක ඇතුලේ ඉන්ක්ලූෂන්ස් පේන්නේ නැහැ, පරිස්සම් ගලක් වගේ පේනවා. එහෙනම් ඒ ක්වොලිටි එක ටයිප් 1 කියනවා මිල වැඩි. ටයිප් 2 කියන්නේ ඒක බැලුවම ටිකක් ඇතුලේ පළුදු පේනවා, ඉන්ක්ලූෂන්ස් පේනවා. ඒක ටයිප් 2 ගණයට වැටෙනවා. ටයිප් 3 කියන්නේ ගොඩාක් ඉන්ක්ලූෂන්ස් දිනවා. ගල පුරාම ඉන්ක්ලූෂන්ස් පේනවා, PVS එකට හොඳට පේනවා. දෙවෙනි එකත් පේනවා, නමුත් තුන්වෙනි එකේ ගොඩක් වැඩි. එතකොට ටයිප් 1, ටයිප් 2, ටයිප් 3 කියලා ග්‍රේඩ් වෙනවා. මේ පවුලේ ගල් ටයිප් 1 මිල වැඩි, ටයිප් 2 ඊට වඩා අඩුයි, ටයිප් 3 ඊටත් වඩා අඩුයි. එතකොට මෙතන අපි කතා කරනවා මේ තියෙන මේ ටෝමලින් රෆ් එක බලන්න. ක්‍රෝම් එක. මේ කපපු එක ක්‍රෝම් ටෝමලින් 1.64 කැරට්. මේක දික් අතර තියෙන ඉරි බලන්න, ෂඩස්රාකාර හැඩය බලන්න. ඉහළට වර්ධනය වෙනවා ස්පටිකය. මේ ඉහළට වර්ධනය වෙනවා ස්පටිකය හැදෙන වෙලාවෙ ඇදීගෙන 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 ඉහළට එනවා. එතකොට මේ දික් අතර තියෙන ඉරි මේක රුබෙලයි, රතු හෝ රෝස වර්ණයේ රුබෙලයි. පරයිබ කියන්නේ නියොන් බ්ලූ. මෙහෙම බොහොම ලස්සනයි, ගොඩක් විලාදිකයි. ඉන්ඩිකෝලයිට් කියන්නේ බ්ලූ මිශ්‍රයි. විශේෂ තව ගලක් තියෙනවා සයිබරයිට් කියලා. සයිබරයිට් එකේ මෙන්න රෆ් එකක්, මෙන්න කට්ටම් පොලිෂ් එකක්, දම් පාට වර්ගයට සයිබරයිට් කියනවා. ඇක්‍රොයිට් අවර්ණ වේවට, අවර්ණ ටෝමලින් වලට, පාටක් නැති ඒවට, කලර්ලස් ඒවට ඇක්‍රොයිට් කියනවා. කැනරි කියන්නේ කහ පාට ඒවට. කැට්සයිට් ටෝමලින් අපි ඉස්සරහට තව බලනවා. ටෝමලින් එකේ නූලක් ඇවිල්ලා අපි දන්නවා නූල් හැදෙන්නේ කොහොමද කියලා. එකිනෙකට සමාන්තර කෙඳි සමූහයක් තියෙනවා ගල ඇතුලේ. ඒ නිසා ආලෝකයෙන් වැටුනහම නූලක් හදනවා. ක්‍රෝම් ටෝමලින්, ක්‍රෝමියම් තියෙනවා, එමරල්ඩ් කොළ පාටට වගේ එන්න පුළුවන්. ඩ්‍රවයිට් දුබුරු පාට. එතකොට ක්‍රෝම් ක්‍රෝම් ඩ්‍රවයිට් කියන්නේ කහ සිට දුබුරු දක්වා විහිදෙන පාටට. ඉන්ඩිකෝලයිට් කියන්නේ ඉන්ඩිගෝ ඉඳලා නිල් පාටට කොළ පාටක් යටින් තියෙන්න පුළුවන්. ඒ වර්ණයේ ඉන්ඩිකෝලයිට්. රූබි වගේ ගැඹුරු රෝස ඉඳලා රතු දක්වා පාටට කියනවා රූබෙලයිට් කියලා. දම් පාට එක මේ වර්ඩලයිට් කියන්නේ අනිත් ක්‍රෝමියම් හැර අනිත් කොළ පාට වර්ගයට. එතකොට මේ විදිහට මෙතන ග්‍රේඩ් වෙනවා මේ වර්ග ටික. දැන් අපි ආව රුබෙලයිට් කියන එකේ තේරුම බලන්න. මෙන්න රුබෙලයිට් වල වර්ණ ටික, රුබෙලයිට් ටෝමලින් වල වර්ණ ටික මේ. මෙන්න මේක වෝටර් මෙලන්. මොකද මේ පැත්තට කොළ පාට දුඹුරු පොල්ලට ගිහිල්ලා මේ පැත්ත රතු වෙලා. මේක බොහොම ලස්සනට කට්ටයක් කපලා තියෙනවා දෙපැත්තම පොම්බලා. මේක වෝටර් මෙලන්. මේ ඔක්කොම රුබෙලයිට්. මේ ටයිප් 3 එකක්. ඒ කියන්නේ ඇහැට පේනවා ඉන්ක්ලූෂන්ස්. මේ බලන්න ටයිප් 3 කියනකොට. එතකොට මේකේ ඇහැට පේන්නේ නැහැ. එක මේක ටයිප් 1 එකක්. Right. දැන් අපි යනවා greenish blue එකට. අපි කියනවා කොළට හුරු නිල් පාටට ඉන්ඩිකෝලයිට් කියනවා. මේත් ඉන්ඩිකෝලයිට් රෆ් එකක්. මේක විපරීත මොකද්ද? ජ්වලිත පාෂාණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විදිහට හැදිලා තියෙනවා. මේ ඉහළට ස්පටික වර්ධනයක් නැහැ. මේ තින්නේ ස්පටික වර්ධනයේ වෙලා ඉහළට මේ තින්නේ දිගට පිහිටන ඉරි ටික. ඒතර මේ කපලා මේ ඔක්කොම අයිති වෙන්නේ greenish blue. greenish blue එක ඉන්ඩිකෝලයිට්. මේ නිල් පාටනොත් එන ටික. දැන් අපි යන ක්‍රෝමියම් ආවහම මෙන්න මේ පාට එනවා. මේ පාට බොහොම ලස්සනයි. ක්‍රෝමියම් ඉන්ක්ලූඩඩ්. ඒවට කියනවා ක්‍රෝම් ටෝමලින් කියලා. ඩාර්ක් ග්‍රීන්. ක්‍රෝම් ටෝමලින්. මේකේ වැනේඩියමුත් ආවම තව ටිකක් ඩාර්ක් ලස්සනයි. මේ තියෙන්නේ කලර් ෆ්‍රොම් ක්‍රෝමියම් ඇන් වැනේඩියම්. දෙකම මිශ්‍ර වෙලා. එතකොට ක්‍රෝම් ටෝමලින් එකට වැනේඩියමුත් මිශ්‍ර වෙන්න පුළුවන්. දැන් අපි පළවෙනි පාඩම ඉවර වුණා. දෙවෙනි පාඩමෙන් අපි මුණ ගැහිමු ඊළඟට. එක බලා ගන්න පළවෙනි පාඩමේ දේවල් නැවත නැවත බලලා හොඳට මතක තබා ගන්න. ඒක වටිනවා දෙවෙනි පාඩමට. හරි, අපි එහෙනම්